ගායකෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙලා රවින් කියනවට වඩා දෙවෙනි නිමේ අනුහස් කිව්වොත් නම් හැමෝටම ඔහුව මතක් වෙනවා. මේ දවස්වල ඔහු ගැනත් වැඩිපුර කතා බහ කෙරෙන නිසා ඔහු ගැනයි අපි මේ කියන්න යන්නේ. මොනවද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල මගේ ගීත නිර්මාණ කටයුතු කිහිපයක්ම සිද්ධ වෙනවා. ඒ වගේම රුගත කිරීම සහ ප්‍රසංග වලට සහභාගී වීම එක තමයි කාලය ගත වෙන්නේ. දැන් ගායකයා අමතක වෙලා වගේ. ඒකට හේතුව මාව සතියේ දවස් පහේම රංගනයේ තුලින් දකින්න ලැබීම වෙන්නේ නැති. අනිත් කාරණේ තමයි ජනප්‍රියම ටෙලි නාට්‍යයත් එම නිසා හැමෝටම මාව දැන් හුරු ගායකයා විදියට නෙවෙයි. ඔබත් කැමති ගායකයා අමතක කරලා නළුවා ඉස්මතු වෙනවටද? මිනිස්සු මාව දකින්නේ නළුවෙක් විදියට නම් නළුවා වෙන්නත්, ගායකයෙක් විදියට දකින්න කැමති නම් ගායකයා වෙන්නත් මම ලෑස්ති. මොකද මේ දෙන්නම ඉන්නේ මං ළඟ. ඔබ ගීත නිර්මාණය කරන්නේ ජනප්‍රිය වෙන නෙවෙයිද? නාලිකා පස්සේ පන්නලා ලබන ජනප්‍රියත්වයක් මං කොහෙත්ම අපේක්ෂා කරන්නේ නැහැ. සමාජ ජාල හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ. ගීතයකින් මිනිසුන්ගේ මතකයෙන් අවදි කරලා සිය මනස පිනිවී හැකිනම් ඒ හොඳටම ගායකෙක් විදියට මට ප්‍රමාණවත්. මේ දවස්වල අනුහස්සත් චෝදනා එල්ල වෙනවා කියලා කියන්නේ ඇත්තද? කියන්න කෙසේ කියවත් අහන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා තමයි ඉතින් මට කියන්න වෙන්නේ. ඔව්, මටත් මගේ පෞද්ගලික දුරකථන අංකය හරහා සමාජ ජාල හරහා චෝදනා එල්ල කරලා තිබුණා. මට නම් තියෙන්නේ ඒ මිනිස්සු ගැන අනුකම්පාවක්ම විතරයි. කිසිසේත්ම තරහක් නැති බවත් කියන්න ඕනේ. එකිනෙකාගේ බුද්ධි මට්ටම් වෙනස් වීම මත තේරුම් ගැනීම වෙනස් වෙන එක අතිශය සාමාන්‍ය කාරණාවක්. දෙවිනිනිම තුලින් සමාජයට දෙන්නේ හොඳ ආදර්ශ කියලා ඔබ හිතනවද? දෙවිනිනිම කියන්නේ සම්භාව්‍ය නිර්මාණයක් නෙවෙයි. උදේ ඉඳන් රෑ වෙනකල් වැඩ කරලා ගෙදර එන මිනිස්සුන්ට විනෝදය ලං කරගෙනයි දෙවිනිනිම නිර්මාණය වෙන්නේ. හුදෙක් ප්‍රඥාවන්තයන්ට නෙවෙයි, ආනන්දය බලාපොරොත්තු වන්නන්ට තමයි මේ නිර්මාණය ලියවිලා තියෙන්නේ. හැබැයි කලාව කියන්නේ ආනන්දය ලබා දීමක් විතරක්ම නෙවෙයි නේද? ඔව්, ඒක හරි. එහෙම බලනකොට ප්‍රඥාව ළඟා කරගත හැකි නිර්මාණත් ඕන තරම් විකාශය වෙනවා දකින්න පුළුවන්නේ. මම දකින විදියට සිනමා නිර්මාණයක් තුළින් තමයි අපිට අරමුණ වඩාත් හොඳින් ළඟා කරගත හැක්කේ. නමුත් දෙවෙනිම කියන්නේ ජනප්‍රිය රැල්ලේ නිර්මාණයක් වීම නිසා සම්භාව්‍ය නිර්මාණයක ලක්ෂණ අපිට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතින් මේ රසට කැමති මිනිස්සු හැමදාම අපිත් එක්ක හිටියා, ඒ වගේම අදටත් ඉන්නවා. මුල් කාලේ අනුහස ලැබුණු ප්‍රතිචාර තවමත් ඒ විදියටම ලැබෙනවද? අදටත් ඒ ප්‍රතිචාර ඒ හා සමානව නෙමෙයි, ඊටත් වැඩියෙන් ලැබෙනවා කිව්වොත් හරි. අනුහස් ගැන ඔබට මොකද හිතෙන්නේ? ඉදිරියේදීත් අනුහස් සුන්දර සහ සංවේදී විදියට මිනිසුන්ට ලං වේවි. දැන් දකින්නට වඩා අපූර්ව වෙනස්කම් රසක් තව ඉස්සරහට වෙන්න තියෙනවා. මම කියනවට වඩා ඔබම බලලා අනුහස් ගැන යමක් කිව්වොත් ඒක තමයි මට වටින්නේ. ඒ කියන්නේ කතාව තව සෑහෙන දුරට ගලාගෙන යයි. දෙවිනිනම කියන්නේ සෝප් ඔපෙරා ගණයට අයත් නිර්මාණයක්. එහිදී කෙටි ටෙලි නාට්‍යයක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. නිර්මාණ නිසා මිනිස්සු වරදට පෙළඹෙනවා කියලා ඔබ පිළිගන්නවද? බොහොම සටන් ජවනිකා සහිත මත්ද්‍රව්‍ය භාවිතා කරන මිනි මරණ ස්ත්‍රී දූෂණ කරන නිර්මාණ අපි ලෝකයේ ඕන තරම් දැකලා තියෙනවා. ලංකාව තුළින් යම් යම් සටන් ජවනිකා සහිත නිර්මාණ බිහි වෙලා තියෙනවා. ඒ කාලෙත් මිනිස්සු මැරුණා සහ මිනි මැරුම් සිද්ධ වුණා. නමුත් එතකොට ඒ නිර්මාණවල වරදක් කියන කිසිම කෙනෙක් පෙළඹුණේ නැහැ. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ නිර්මාණවල වරදක් වෙන්න බෑ නේද? හැමදාම එකම චරිත ටිකකට කොටු වෙච්ච නළුවෙක් වෙන්න ඔබේ බලාපොරොත්තුව. ලැබෙන චරිතය උපරිම කැපවීමෙන් කරන්න විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක එකම චරිතයේද කියන එක අදාළ නැහැ. එකම චරිතයක් තුල වුණත් අපිට සෑහෙන වෙනස්කම් කරන්න පුළුවන්. තාමත් අපි ඔබව දකින්නේ දෙවෙනින්ම හරහා විතරයි. වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා. නමුත් මම මේ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලායි තියෙන්නේ. බලමු ඉදිරියේදී ඔබට මාව වෙනස් නිර්මාණ හරහා දැක ගන්න අවස්ථාව ලැබේවි. කලාව විතරක් ප්‍රමාණවත්ද ජීවත් වෙන්න? මම කවදාවත් කලාව සල්ලි හොයන මාධ්‍යයක් බවට පත් කරගෙන නැහැ. ඉස්සර ඉඳන්ම විනෝදයට කරපු යම් යම් දේවල් අද පොඩි ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක බලනකොට මට කලාව හොඳටම ප්‍රමාණවත්. මොනවද අනාගත බලාපොරොත්තු? හැමදාම වගේ මිනිස්සුන්ගේ හදවතට කලාව තුළින් ලං වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. සිනමාවට එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ගීත නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. ලොකු ලොකු බලාපොරොත්තු තියෙන කෙනෙක් නෙවෙයි මම.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.